ජීවමාන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමින් අද දවසම ඔබට සුබ ප්‍රාර්ථනා කරනවා. ස්වාමින් වහන්සේගේ ප්‍රීතිය සතුට සමාදානය සමග දෙවියන් වහන්සේගේ සියලු ආශිර්වාද පිරුණු දවසක් වේවා කියලා ආමෙන්. විදේවාක් ධර්මු රෝම 6:6-7 පද මින්මතු අපි පාපෙට සේවය නොකරන ලෙස පාප ශරීරය නැතිවෙන පිණිස අපේ පරණ මනුෂ්‍යයා උන්වහන්සේ සමග කුරුසේ ඇණගසන ලද බව දනිමුව මක් නිසාද මැරුණා වූ තැනැත්තේ පාපය ගැන නිර්දෝෂු ලැබ සිටි. ආමෙන්. අපි මේකට මාත්‍රයක් යොදා ගන්න සෙනෙවන්තේ පාපයට සේවය නොකරන පිණිස පාපයට සේවය නොකරන පිණිස කියන මාතෘකාවේ දැන් මේක හයින පදෙම තිබෙන දෙයක්. මින්මතු අපි පාපෙට සේවය නොකරන ලෙස පාප ශරීර නැති වෙන පිණිස අපේ පරණ මනුෂ්‍යයා උන්වහන්සේ සමග කුරුසි එනකසනද බව අපි දනිමුව. ප්‍රමන්තිනේ මේක ඔබට පුළුවන් විශ්වාස කරන්න ඒ වචනේ. දැන් අපි යේසු ක්‍රිස්තුස් වහන්සේගේ කුරුසි පූජාව පිළිගන්න අපි ගැලිමුට ආවේ. දැන් මෙතන කියන්නේ මොකද්ද? මෙතන කියන්නේ අපේ පරණ මනුෂ්‍යයා උන්වහන්සේ සමග කුරුසි ඇණගසන ලැබුවා. පුළුවන්ද පිසවන්න? මොකද්ද මේකේ තිබෙන්නව මේ තේරුම? අපි යේසුස් ක්‍රිස්තුස් වහන්සේව පිළිගන්නකොට අපි ක්‍රිස්තුස් වහන්සේගේ කුරුසි පූජාවට පිළිගන්න උන්වහන්සේ කුරුසිරගේ මානිසයි කියලා. උන්වහන්සේ මගේ පාපේ ඔක්කොම දරාගත්තා. මම ඉන්න ඕන තැන උන්වහන්සේ බාරගත්තා. සදාකාලික දානිම නිදහස් කර අපි මේ විදිහට පුණුවන්ති පිළිගන්න අපේ ජීවිතයට. එතකොට දැන් මෙතන කියලා මේ ගැඹුරු තේරුම් ගන්නට අපේ පරණ මනුෂ්‍ය උන්වහන්සේම කුරුසිය ඇණගැස්සුවා කියන්නේ අපි අපේ අභ්‍යන්තරයේ සිටිනව පෞකාර මනුෂ්‍යයව අපි මොකද කරන්නේ? පාපොච්චාරණය තුළින් කුරුසියට ගෙන යනවා. කුරුසියට ගෙන යනවා. කුරුසියේදී යේසුස් වහන්සේ මැරෙනවානේ. එතකොට අපේ පරණ මනුෂ්‍ය කුරුසේ යේසුස් සමග ඇල ගැහුවා කියන්නේ යේසුස්ව පිළිගන්න මොහොතේදී අපි අපේ පරණ මනුෂ්‍යව අපි කුරුසරගෙන යනවා. අපි කියලා මම මේ පාපය කළා, මම මේ වරද කළා, මම මේ වැරදි ගමල ගියා, මම මේවා කියලා ගොඩක් අපි පාපෝච්චාරණ කරනවානේ. ඒ පාපෝච්චාරණ තුලින් අපි මොකද කරන්නේ? පරණ මනුෂ්‍යව අපි කුරුසරගෙන්නේ. එතකොට එතන අපි අදහනවා අපි යේසුස් සමග අපි කුරුසර ගියා. අපි එතන කුරුසිය ඇණගස ලබනවා. එතකොට අපි කුරුසියට ගියා නම් අපි එතන මැරෙන්න ඕනේනේ. දැන් යේසුස් සමග සුරදිනේ කැල ගැහුවා. ඒ දෙන්නත් මැරුණා. යේසුස්ත් මැරුණා. එහෙමනම් පරණ මනුෂ්‍යාව යේසුස් සමග කුරුසියට ගෙන ගියා නම් ඔබ විශ්වාස කරන ඔබ වතු වස්ම ගන්න යන වෙලාවේදී ඔබ කුරුසියට ඔබ ඒ අත්දැකීම ලැබුවා. ඔබගේ පාරණ මනුෂ්‍යයා ඔබ කුරුසියට පත් කරා කියලා ඔබ අදහනවා නම් ඔබ විශ්වාස කරන ඔබ පිළිගන්නවා නම් එහෙනම් පාරණ මනුෂ්‍යයා කුරුසියේදී මැරුණා. පාරණ මනුෂ්‍යයාගේ ක්‍රියාවන් දැන් පාරණ මනුෂ්‍යයාගේ ක්‍රියාවන් අපි මොකද්ද දැන් මෙතන කියන්නේ? දැන් බලන්න හයිනි පදේ කියන මින්මද අපි පාපට සේවය කරනවා. මොකද්ද මේ පාපට සේවය? අපි දේව සේවය කරනවා. දේව සේවය කරාදී දෙවියන් පේන්න නැහනේ. නමුත් අපි සේවය කරනවා. සේවය කරන්නේ කාටද? මිනිස්සුන්ට. ස්වාමීන් වහන්සේගේ නාමයෙන් අපි සේවය කරන මිනිස්සුන්ට, ඔවුන්ගේ ආත්මවලට. ඔවුන්ට අපි දේශනා කරනවා, යාඥා කරනවා, උපදේශ දෙනවා, මඟ පෙන්වනවා, උපකාර කරනවා. අපි ඔවුන්ව ධෛර්යමත් කරනවා. ඉතින් මේක තමයි දේව සේවය. මෙල මොනවද කරන්නේ? ඔවුන් අපි උසම් වඩන්දු වන්නේ නැහැ. අපි ඒගොල්ලන්ව සේවය කරන කෙනෙක් එකයි. එතකොට පාපට සේවය කියන්නේ මොකද්ද? මින්මතුවේ පාපට සේවය නොකරන පිණිස අපි කුරුසියට පත් වුණා අපේ පරණ ජීවිතය. එතන පාපට සේවය කරන කියන්නේ මොකද්ද? වැරදි දෙයට අපි උදව් කිරීම, උපකාර කිරීම, ඒ අයට අපි එයාව ධෛර්යමත් කිරීම, වචනෙන් අර අපි එයාව සංග්‍රහ කිරීම, අපි ඒ අයව පිළිගැනීම, මේක තමයි පාපට සේවය කරනවා කියන්නේ. අපි දේව සේවය කරනවා කියන්නේ මිනිසුන් ධෛර්යමත් කරනවා, ඔවුන්ට උදව් කරන, උපකාර කරන, ඔවුන් ගැන සොයා බලන, ඔවුන් ගැන යාඥා කරන, ඔවුන් උනන්දු කරන, මේක දේව සේවය. දේව සේවය පාපට සේවය කියන්නේ වැරදි කරන එක්නව ධෛර්යමත් කරනවා, ඔවුන්ට සංග්‍රහ කරනවා, වචනෙන් හරි ඔවුන්ව ප්‍රබෝධමත් කරනවා, උනන්දු කරනවා,
ඔවුන් එතකොට ඔවුන්ගේ වරද ඔවුන්ට වටහලා දෙන්නේ නැහැ. ඒ වෙනුවට උදව්පදව කරගෙන අපි ඔවුන්ව ධෛර්යමත් කරනවා. මේක තමයි පාපට සේවය කියන්නේ. එතකොට බයිබලයේ මෙතන තියෙන ප්‍රශ්නේ තමයි ක්‍රිස්තුස් සමග කුරුසයට ගියා නම් අපි පරණ මනුෂ්‍යය ළඟ වුණා පුළුවන්ද මෙතන පාපට සේවය නොකරන පිණිස අපි කුරුසයට ගියා. එහෙනම් කලින් යේසුස් සංසීව පිළිගන්න පෙර කලාවේ පෞකාර සේවය නැවත කරන්න බැහැ කියලා මෙතන කියන්නේ. ඊට පස්සේ දැන් බලන්න හත්වෙනි පදේ කියලා මක්නිසාද අපි මරණෝ තැනැත්තේ පාපේ ගැන නිර්දෝෂ සිටි. පාපේ ගැන නිදස් වෙන්නේ කවුද? මම පව් කරන්නේ නැහැ, පව් කළේ නැහැ කියන මනුෂ්‍යයාද පාපේ සඳහා මරණු කෙනාද නිදස් වෙන්නේ? මරණු කෙනා නිදස් වෙන්නේ. තේරුණාද? ඒ නිසා ඔබ තේරුම් ගන්න අද දවසේදී ඔබ ක්‍රිස්තුන්සේ පිළිගත්තා කියන්නේ පාපට මැරුණ කෙනෙක්. යේසුස් පිළිගත්තා කියන්නේ ඔබ ක්‍රිස්තියානි වුණා කියන එක නෙමෙයි, පාපට මැරුණ කෙනෙක්. ඔබ ක්‍රිස්තුන් සමග කුරුසට ඇණගැහුවා කෙනෙක්, පව්කාර මනුෂ්‍ය ඇණගහපු කෙනෙක්. ඔබ අද ජීවත් වෙන්නේ, ඔබ ඊළඟ පාද බැලුවොත් ඔබ ජීවත් වෙන්නේ ක්‍රිස්තුස්වන්සේ ඔබ නැගිටවා තිබෙනවා. පාපේ ශරීරයෙන් ඔබ මරණ ගියාට පස්සේ ආත්මෙන් ඔබ නැගිටවද ඔබ ආත්මික මනුෂ්‍යයෙක්. ආත්මික මනුෂ්‍යයෙක් නම් පාපයට තවත් සේවය කරන්න බෑ. පාපයට සේවය කියලා කියන්නේ පව්කාර කරන අයට, පව් කරන වැඩට, එයාගේ වැරදි මාර්ගට උදව් කරන්න බෑ. ඒවට වචනින්වත් උපකාර කරන්න බෑ. ඒ අය සතුරු කරන්න බෑ. එයාට ඒකම සේවය කියන්නේ. ආත්මික සේවය, දේව සේවය කියන්නේ මොකද? ඒ මොනවද? පව්කාර සේවෙත් ඒ වගේම තමයි. ඒ නිසා ඔබ තේරුම් ගන්න, ඔබ තාමත් පාපයට සේවය කරන කෙනෙක් නම් එහෙනම් ඔබ කුරුසියට නොගියව කෙනෙක්, මේ පව්කාර මනුෂ්‍යයාගේ මරණ අත්දැකීම ලබා නොගත්තව කෙනෙක් වෙනවා. ඉතින් ඔබ අද දවසේ තීරණයක් ගන්න අවශ්‍ය මේ වචනේ අහනකොට ඔබ තවදුරටත් පව්කාර සේවයක් කරමින් ඉන්නවද, පාපිට සේවය කරමින් ඉන්න කෙනෙක්ද, නැත්නම් නියමකාරී උන්වහන්සේට හැරලා උන්වහන්සේට සේවය කරන කෙනෙක්ද? ඔබම තමයි තෝරගන්න අවශ්‍ය වන්නේ මේ කාරණාවන්. අපි මෙච්චර කාලෙක අපි දේව සේවය කරනවා. දේව සේවය කරන මිනිස්සු පාපිට සේවය කරන අවශ්‍ය ඕනතරම් තියෙනවා. දේව සේවය කරන අය පාපට උදව් උපදා කරන කට්ටිය ඉන්නවා, නැතුව නෙවෙයි. ඔබට මම කතා කරන්නේ, මට ඒ අය මිනිස්සු වැඩක් නැහැ, ඔබටයි කතා කරන්නේ. ඔබ තීරණයක් කරන්න, ඔබ දේව සේවයක් කරනවද පාපට සේවය කරනවද, ඔබ දෙවෙනි අතර හැරනවද නැත්නම් පාපෙතර හැරලා ඔබ පෞකාරකගේ හැසිරෙන්න යනවද? ඔබ පෞකාර ජීවිතේ මරුණු කෙනෙක් නම් පාපය තුළ නැවත ඔබට ජීවනයක් ලබන්න පුළුවන්කමක් නැහැ. ඒක මිනිස්සු පාපයේ සම්බන්ධ නිදස් නිර්දෝෂය කියලා කියනවා. මරුණු කෙනා පව් කරන්නේ නැක නිදස් කියලා කියන්නේ. එනම් අද ඔබගේ ජීවිතේ ක්‍රියාත්මක ඉන්නේ මොනවද? මොන වගේ බලවේගයද? සුද්ධාත්ම බලවේගයද? පෞකාර යක්ෂයාගේ බලවේගයද? ඔබ මේක තෝරා බේරගෙන අද ඔබ තීරණයක් ගන්න, ස්වාමිනී මම මින්මතුර පාපිට සේවය කරන්නේ නැහැ, මම සේවය කරනවා කරන්න ඔබට පමණයි කියලා. ආමෙන්. ප්‍රමන්ත දෙනු මේ වචනේ සාක්ෂිත කරමු. මේ වචනේ ගැඹුරටම තේරුම් අරගෙන පාපිට සේවය නොකර ඔබහන්සයට සේවය කරන ප්‍රති මේ ජීවිත භාෂ උනන්දු කරලා පොළඹන්ට මිලනේස්තුන්සගේ නාමෙන් ආමෙන්.